දඟපන්දුවන ක්‍රීඩකයන්ගේ කඩලු දවා ගන්න ප්‍රධාන උපක්‍රම පන්දුවේ දඟ කැවීමද එමත් නැත්නම් පන්දුවේ වේගයද කියන එකත් උත්තරයක් දෙන්න බැරි ප්‍රශ්නයක්. මුරලි, ෂේන් වෝන්, හර්බජාන් රංගන වගේ ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ අති සාර්ථක දඟපන්දුවන් සාර්ථක වෙන්නේ පන්දුවේ වේගය වැඩි නිසා නෙවෙයි. වේගය වෙනස් කිරීම දඟ කැවීම පන්දුවේ පතිතය වෙනස් කිරීම වගේ උපක්‍රමයක. හැබැයි ජාත්‍යන්තර පිටියේ සාර්ථක වුණු අනිල් කුම්ලේ, සයිඩ් අෆ්‍රෙඩි වගේ ක්‍රීඩකයෝ පන්දුවේ වේගයත් හොඳටම පාවිච්චි කරලා තමයි සාර්ථක වෙන්නේ. වර්තමාන ජාත්‍යන්තර පිටියේ උනත් දඟපන්දු යවන්න අතරින් රෂිඩ් ඛාන්, මුජිබ් වගේ අය, ජඩේජා වගේ පන්දු යවන්නු පන්දුවේ වේගයත් ඉහළින් තබාගෙන පන්දු යවන ක්‍රීඩකයෝ විදිහට තමයි නම දිනාගෙන තියෙන්නේ. ශ්‍රී ලංකාවෙන් පසුගිය කාලේ හිටපු ක්‍රීඩකයෝ අතරින් අජන්ත මෙන්දිස් වගේ ක්‍රීඩකයෝ මධ්‍යවේග පන්දු යවන්නු පන්දු යවන රටාවට සමාන විදිහට පන්දු යවපු අවස්ථා තිබුණා. වර්තමාන ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කරන මහේස් තීක්ෂණ ඒ විදිහට සාමාන්‍යයෙන් දඟපන්දු යවන ක්‍රීඩකෙක් පන්දු යවන රටාවට වෙනස් විදිහට පන්දු යවන ක්‍රීඩකෙක්. මහේස් පසුගිය දවසේ කැවපු පන්දුවක් ගැන ලෝකෙම කතා වුණා. ඒ ගැන මාධ්‍යත් වාර්තා කළා තිබුණා. තීක්ෂණය වපු මේ පන්දුව ගැන එහෙම කතා බහ ඇති වෙන්න හේතුව තමයි මේ පන්දුවේ වේගය. මුම්බයි කණ්ඩායමට රෙහිව තරගයේ 13 වෙනි පන්දුවාරයේ 4 වෙනි පන්දුව මහේස් තීක්ෂණ වැඩි වේගයකින් යැවීම නිසා තමයි මේ කතා බහ ඇති වෙන්නේ. වේගමානී මේ පන්දුව සටහන් වෙන්නේ පැයට කිලෝමීටර 152ක් විදිහට. තීක්ෂණය වපු මේ පන්දුවට මුම්බයි ප්‍රතිකරු නෙහල් වඩේරා මේ පන්දුවට ස්විප් පහරක් ගහලා 4 පහරක් ගහන්න සමත් වෙනවා. හැබැයි මේ අසාමාන්‍ය වේගයේ පියවර දෙකක් විතරක් තියලා පන්දු යවන තීක්ෂණගේ පන්දුවකින් වාර්තා වීම වැරදීමක් කියලා තමයි පස්සේ වාර්තා වුණේ. කොහොම වුණත් වැරදීමකින් හරි සටහන් වුණු මේ පන්දුව නිසා මහේෂ් ගැන ඉන්දියාවේ මාධ්‍ය ඉඩක් වෙන් කිරීමත් අපූර්ව සිද්ධියක්. මෙදාපාර IPL තරගාවලියේ අපේගේ දක්ෂතා වගේම ওই වගේ සිද්ධි නිසාත් වැඩි කතා බහක් ඇති වෙලා තියෙන විදිහක් තමයි පෙනෙන්න තියෙන්නේ. මේ වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වන්න. ඔබ තවමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම ඔබ subscribe කරන්නත්, cricket වලට කැමති ඔබ යහළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. cricket පිටියේ නැවුම් දෙස් අපිරි තවත් අලුත් වීඩියෝවකින් හමු වෙන තෙක් cricket ලංකාවෙතින් ඔබට සුබ දවසක්.